රජයේ මුද්‍රණාලය කියන්නේ ජාතික මර්මස්ථානයක්. ඒට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුව පවත්වාගෙන යාමේදී ඒ සඳහා අදාළ නියෝග ඇතුළත් රජයේ ගැසට් පත්‍රයේ මුද්‍රණය කරන්නේ රජයේ මුද්‍රණාලය. ඊට අතිරේකව මැතිවරණයක් තියෙන අවස්ථාවේදී රජයේ මුද්‍රණාලය නැතුව කිසිදු මැතිවරණයක් පවත්වන්නට බෑ. මැතිවරණය සඳහා අවශ්‍ය සියලුම නිල ලේඛන නිකුත් කරන්නේ, ඡන්ද පත්‍රිකා නිකුත් කරන්නේ, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ, සියල්ල කරන්නේ රජයේ මුද්‍රණාලය. එනිසා පාර්ලිමේන්තුවක් විසුරුව හැර තියෙන අවස්ථාවක, මැතිවරණයක් නියම වෙලා තියෙන අවස්ථාවක රජයේ මුද්‍රණාලය තමයි අතිශයින් වැදගත් ජාතික වගකීමක් ඉෂ්ට කරන්නේ. ඉතින් අද දිනේදී මේ මුද්‍රණාලය මේ ඇති වෙලා තියෙන ගින්න පිළිබඳ මම විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තරමක් මේ ලඝු කොට දකන්නේ. මක්නිසාදයක් මේ අවස්ථාවේදී සමහර මේ අධිකරු ජනාධිපතිතුමාගේ රජයේ අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක අංශවලත් පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ රටේ ජනතාව මරණයෙන් බේරා ගැනීම, කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම. ඒ අතරතුර වෙනත් විවිධ කුමන්ත්‍රණකාරී බලවේග ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සමහර අයට කන්ද කල් දැමීමේ ඌමනාවක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ පොලිසිය විසින් අපක්ෂපාත පරීක්ෂණයක්, ඉතාම සියුම් පරීක්ෂණයක් කරලා ඉදිරි කාල පරිච්ඡේදය තුළදී ආරක්ෂා වැඩි කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදන්න කියලා අපි පොලිසියට උපදෙස් දුන්නා. ඒ වගේම දැන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමත් රජයේ මුද්‍රණාලය ප්‍රතිතුමියත් මේ හා සම්බන්ධිතව ක්‍රියා කරනවා. මේ මුද්‍රණය රජයේ මුද්‍රණාලය සුරක්ෂිත කොට මේ ඇතිවෙච්ච තත්ත්වය ඇති වුණේ කෙසේද කියන එක පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන්නට කටයුතු යොදනවා.